සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද 2023 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා. සිකුරාදා දවසේ ඉතින් අපි බලමු අද දවසේ Forex market එකේ gold chart එකේ කොයි වගේ setup එකක්ද තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සතියක් ඉවරනවා weekly candle එක close වෙනවා. එතකොට මේ දවස් කීපෙම සඳුදා ඉඳන් ඊයේ දවසේ කියන්නේ බ්‍රහස්පතින්දා වෙනකන් ගත්තොත් අපි බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේ සැලකිය යුතු විදිහ ප්‍රොෆිට් එකකට යන්න බැරි වුණා. එතකොට මාකට් එකේ අපි යම් කිසි ඇනලයිස් කීපයක් කරා. ඒවත් ලොකු ප්‍රොෆිට් එකකට යන්න අපහසු නෝල්ට බලන්න පුළුවන්. දැන් ඊයේ දවසේ වුණත් අපි සෙල් එන්ට්‍රි එකක්. ඒ කියන්නේ මාකට් එකේ සෙල් සෙටප් තුනක් විතර අපි අරන් තිබුණා. අපි ස්ටොප් ලොස් එක ඔයාලට මතක ඇති ප්ලේස් කරලා තිබුණේ 1884. හැබැයි බලන්න මාකට් එකේ ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා. මෙතනින් අපිට ගත්තොත් 1885.13ට. හරි එතකොට ආසන්න වශයෙන් පිප් 11කින් වගේ තමයි අපේ සෙල් සෙටප් එක මිස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන හැබැයි කීප දෙනෙක් අරන් තිබුණා මම දුන්නු ස්ටොප් ලොස් එකට වඩා තව පොඩ්ඩක් පිප් 10ක් 15ක් ස්ටොප් ලොස් එක වෙනස් කරලා අරගෙන ඒගොල්ලන්ට ආසන්න වශයෙන් පිප් 100ක් විතර ප්‍රොෆිට් කරගන්න තිබුණා. හරි ඉතින් එතකොට ට්‍රේඩින් වල මේ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ අපි ගන්න ඇනලයිස් යම් කිසි පොඩි ප්‍රමාණවලින් මිස් වෙනවා. ඒ වගේම තමයි ওই වගේ පොඩි ප්‍රමාණවලින් එන්ට්‍රි හිට් වෙලා ඒ පටන් ගත්ත වෙලේ ඉඳන්ම 0 draw down එකකින් මාකට් එකේ TP hit වෙන්නම යන වෙලාවල් තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති ඊයේ දවසේ නිවුස් ටික positive වුණා. එතකොට ඊයේ දවසේ නිවුස් positive වුණත් එක්ක තමයි gold එක strong sell එකක් ආවේ. ඒකත් එක්ක දැනට gold එක තියෙන්නේ key level එකක. එතනින් buy entry ගන්න පුළුවන්. ඔයාලට පෙන්වන්න පුළුවන් 1 hour chart එකේ golden pocket එකෙන් තමයි gold bounce වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක අද දවසේ කොයි වගේ key levels ද අපි monitor කරන් ඉන්න ඕනේ. අලුතින් entry ගන්නවා නම් කොයි වගේ setup එකක්ද තියෙන්නේ කියන දේවල් A to Z මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි වීඩියෝ එකට යමු. මුලින්ම බැලුවොත් දැන් මම මෙතන මේ මිටිග්‍රේටඩ් සෝන් ටික අයින් කරගන්න නැත්නම් අපිට මේක අපහැදිලි වෙනවා chart එක අර lines ගොඩාක් place වුනහම analyze කරගන්න. හරි අපි මුලින්ම මේ line ටික අයින් කරමු. ඒ ටික අපිට දැනට වැඩක් නැහැ. මේ zone එකත් අයින් කරගන්න පුළුවන්. හරි පුළුවන් තරම් try කරන්න අර මිටිග්‍රේටඩ් zone අයින් කරගන්න. එතකොට අපිට බොහොම සරලව market එක බලන්න පුළුවන්. දැන් ඒකට 5 minute chart එක තමයි ඔන්න මම zoom කරන් ඉන්නේ. අපි මුලින්ම 5 minute chart එක බලලා ඊට පස්සේ අනිත් time frame වලට යමු. හරි 5 minute chart එකේ අපිට මුලින්ම පේන දේ තමයි මෙතන trend line එකක් තියෙනවා market එකේ. හරි. එතකොට ඊ මේ video එකෙත් මේ දේ කතා කරා. එතකොට trend line එක market එක move වෙනකොට ඕගොල්ලෝ දන්නවා මොකක්ද වෙන්නේ? මේ තැන් වල liquidity හැදෙනවා. ඇයි? හැම තැනකින්ම buy entry වැටෙනවා. ඒ buy entry වල stop loss මේ level වල දාලා තියෙනවා. එතකොට මෙන්න මේ zone එක liquidity zone එකක් විදිහට අපිට ගන්න පුළුවන්. අර liquidity video එකෙත් අපි කතා කරලා තියෙනවා. හරි එතකොට මොකද වෙලා තියෙන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා ලික්විඩිටි ටික ගත්තා මාකට් එක ආයේ සැලකිය යුතු අප් එකක් ගිහිල්ලා තියෙනවා හරි එතකොට ඕක ඔය එක දෙයක් අනිත් දේ තමයි අපි 1 hour chart එකට ආවොත් 1 hour chart එකේ අපිට බලන්න පුළුවන් තව වැදගත් දෙයක් තියෙනවා ඒක තමයි 1 hour chart එකේ දැන් ඔයාලට පේනවා swing විදිහට ගත්තොත් මෙතන low එක මෙතන high එක විදිහට අපිට ගන්න පුළුවන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට දැනට තියෙන්නේ BOS එකකුත් දීලා තියෙනවා මාකට් එක උඩට එතකොට ඒ සෙටප් එකත් එක්ක 1 hour chart එක අපිට බලන්න පුළුවන් අප් ට්‍රෙන්ඩ් එක මොකද ඔයාලට මතක ඇති මෙතන මේ low එක
මෙත සොරි මෙතන හයි එකත් break out කරලා උඩට candle එක ආවොත් සැලකිය යුතු correction එකක් දීලා up වෙන්න පුළුවන් කියන එක අපි කලින් video වල කතා කළා. හරි. එතකොට අපි 1 hour chart එකේ මේ තියෙන setup එකට Fibonacci tool එක place කරොත් මේ low එකේ ඉඳන් මේ high එකට. ඔයාලට බලන්න පුළුවන් දැනට price එක bounce වෙලා තින්නේ Fibonacci golden pocket එකෙන්. මෙන්න මෙතනින්. හරි. එතකොට ඔයාලට මම කියලා දීලා තියෙනවා Fibonacci එක බලලා කොහොමද entry ගන්න ඕනි කියලා. එතකොට මම group එකේ share කරා මෙතනින් buy entry ගන්න කීපයක් කියලා. ඉතින් එතකොට ගත්ත කට්ටිය ඉන්නවනම් ඔන්න stop loss entry එකට අරගෙන වගේ hold කරන්න පුළුවන්. එතකොට දැන් මෙයාගේ ඊළඟ next target එක තමා market එක මේ උඩ high එක එක්ක ගලවන්න ඕන. හරි. ඒ කියන්නේ අපි price එක විදිහට mark කරගත්තොත් 1885. ඒ කියන්නේ 1885 කියන එක අද දවසේ break out වෙන්න ඕනේ. එහෙම වුණොත් මෙතන දැන් news එක positive වෙලා market එකේ sell entry ගත්ත ගොඩක් අයගේ stop loss හන් කරලා අද දවසේ market එක close වෙන්න පුළුවන්. හරි එහෙම කියන්න මං හේතුවක් තියෙන නිසා ඒකත් අපි 4 hour chart එකේ 1 day chart එකේ කතා කරමු. හරි ඒකත් එක්ක අපි බලන්න ඕනේ අද දවසේ price එක 0.236 ට උඩට එනවද කියලා. එතකොට මෙයාට resistance zone දෙකක් තියෙන එකක් 0.382 1875 අනිත් එක 1879 0.236. එතකොට මේ zone එකට උඩට එනවයි කියන්නේ market එක continuously තව up වෙන chance එකක් තියෙනවා. හරි හැබැයි මෙයා 0.382 reject කරලා පහළට ආවොත් ඊළඟට අපි මේ කතා කරලා මෙන්න මේ OB level එකට market එක drop වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1862 1858 කියන zone එකට. ඉතින් මෙතන market එක sell වෙන්න ලොකු chance එකක් තියෙන නිසායි මේ විදිහට කතා කරලා අපි sell entry ටික ගත්තේ. හැබැයි සැලකිය යුතු විදිහට market එක sell උනේ නැහැ. එතකොට ඒකත් එක්ක ඔය setup එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ 1 hour chart එකේ entry ගන්න ඕන. හරි මම දැනට Fibonacci tool එක 1 hour chart එකෙන් අයින් කරනවා. අයින් කරලා අපි බැලුවොත් දැනට තියෙන setup එක 4 hour chart එක. මොකද පුළුවන් තරම් අපි බලන්න ඕනේ high time frame වල entry ගන්න. ආඩ පේනවා 4 hour chart වල අර මම කියපු divergence එක. හරි මෙතන අපි මේ අනවශ්‍ය drawing ටික අයින් කරගමු. හරි. මෙහෙම ගත්තාම ඔයාට පේනවා පැහැදිලිව RSI වල දැනට තියෙනවා මෙන්න මේ වගේ setup එකක්. හරි. RSI එක overbought වෙලා තියෙනවා 21 simple moving average එක overbought වෙලා තියෙනවා. හැබැයි ඒනට දැනට 21 simple moving average එක 70. ඒ කියන්නේ overbought එකේ තියෙනවා. හැබැයි RSI එක වට පේනවා 55.64 ට ඇවිල්ලා තියෙනවා ඊ මේ market එකේ drop එකත් එක්ක. හැබැයි price action එකේ තියෙන මේ strong up එක තාම සමා වෙන්න වෙනස් වෙලා නැහැ. ඒතකොට ඒකත් එක්ක ඔයාලට මතක ඇති මේ zone එක අපි දවස් කීපයක් කතා කරා high volatile market එකක් වුණත් news එකකදී market එක reverse වෙන්න පුළුවන් key zone එකක් කියලා. හරි. ඉතින් මෙතන price එකත් අපි mark කරගත්ත ඔයාලට මතක ඇති 1880 1885 කියන zone කලින්. හරි. ඒවත් එක්ක ඒ level එකෙන් market එක ඔන්න පහළට sell වෙලා තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මෙයා sell වෙන්න පටන් අරන් තියෙන්නේ කොතනින්ද? හරි. ඔයාලට මතක ඇති අර Fibonacci tool එක දැන් overall market එකේ main trend එක විදිහට අපි ගත්තොත් තාම sell setup එකගෙන තියෙන්නේ. ඒකත් එක්ක මෙතන high එක මේ පහළම low එක විදිහට ගත්තොත් අපිට Fibonacci tool එක මෙන්න මේ විදිහට place කරන්න පුළුවන්. හරි. Place කරලා බැලුවොත් ඔයාලට පේනවා දැනට මේ price එක sell වෙන්නේ 0.5 level එකකින්. හැබැයි Fibonacci golden pocket එකට market එක up වෙලා නැහැ. ඒ කියන්නේ 1894 1900. එතකොට මෙන්න මේ key zone එක. මෙතන ඔයාලට පේනවා unmitigated doji එකකුත් තියෙනවා. ඒකත් එක්ක මාකට් එක සැලකිය යුතු විදිහට ඔතෙන්ට අප් වෙන chance එකක් තියෙනවා. එහෙමයි කියලා ඕගොල්ලෝ sell entry ගත්ත ඒවා තියෙනවා නම් hold කරන් ඉන්න ඒවා නම් close කරන්න යන්න එපා. එකක් හෝ දෙකක් stop loss එක entry තරම් hold කරන්න. ඒ වගේම අලුතින් buy එකක් ගන්න බලනවා නම් පොඩි time frame වල confirmation එක ගන්න එක තමයි ගොඩක්ම හොඳ දේ. Confirmation නැතුව entry ගන්න එපා. එතකොට මේ setup එකත් එක්ක අපිට බලන්න පුළුවන් සැලකිය යුතු sell එකක් යන්න පුළුවන් කියන දේ. හරි ඊළඟට අපි 1 day chart එකට ආවොත් 1 day chart එකේ ඔයාලට බලන්න පුළුවන් ඊයේ දවසේ bearish candle එකක් විදිහට close වෙලා තියෙනවා. ඉතින් අර Fibonacci tool එක මේකටත් ඒ විදිහටම valid. ඉතින් කතා කරපු අර key zone එකෙන් තමයි price එක මේ විදිහට reject වෙලා පහළට අවිල්ල තියෙන්නේ. එතෙන් දෙනකන් up වෙලා එතනින් reject වෙලා පහළට අවිල්ල තියෙනවා. හැබැයි RSI එක 65ට overbought උනාට 21 simple moving average එක තාම තියෙන්නේ 39.03. එතකොට අද දවසේ මේ golden pocket එකම up වෙන්න chance එකක් තියෙනවා. ඒකට ඒ ගැනත් අවධානයෙන් ඉන්න. අනිත් එක 1 week එකට ආවොත්
weekly chart එකේ ඔයාලට බලන්න පුළුවන් දැන් ගිය සතිය ගත්තොත් මාකට් එකේ අපි කතා කළ විදිහට මෙතන bearish candle එකක් උනත් selling pressure එකට වඩා buying pressure එක ඇවිල්ලා මාකට් එක සැලකී යුතු අප් එකකට ආවා ඒකත් එක්ක මේ සතිය ගත්තොත් ඔයාලට පේනවා දැනට ගිය සතියේ open එකටත් වැඩිය උඩින් price එකේ trade වෙනවා ඒකත් එක්ක RSI එක 41.91 එකේ 21 simple moving average එක 46.05 ඉතින් මේ ටිකත් එක්ක මාකට් එක සැලකී යුතු අප් එකක් අනිවාර්යයෙන් යන්න පුළුවන් එතකොට මේ සතියේ කැන්ඩල් එක ඉවරනකොට ගොඩක් දුරට මාකට් එක මේ গোল্ডන් පොකට් එක ටච් කරලා සැලකී යුතු සෙල් එකක් ඇවිල්ලා ක්ලෝස් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ගැන අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න. හරි. එතකොට වීක්ලි කතා කරා, ඩේලි කතා කරා 4 hour. ඊළඟට අපි බලන්න ඕනේ දැන් මාකට් එක තියෙන සෙටප් එකත් එක්ක. දැන් ඔයගොල්ලෝ දැක්ක ඕවර්ඕල් මාකට් එක සෙල් එකක් ආවා. හරි. ලොකු සෙල් එකක් ආවනේ. එතකොට අපි බලන්න ඕනේ දැන් මාකට් එක නැවත සෙල් වෙනවනම් හරි දැන් ඔයගොල්ලෝ දන්නවා පහළට ඒ කියන්නේ මාකට් එක උඩට යනවා කියලා එක දිගට එහෙම අප් වෙන්නෙත් නැහැ මාකට් එක සෙල් වෙනවා කියලා එක දිගට එහෙම සෙල් වෙන්නෙත් නැහැ එතකොට අපිට buy සහ sell දෙපැත්තටම entry ගන්න අවස්ථාවල් තියෙනවා එතකොට ඒකේ අපිට තව වැදගත් level එකක් විදිහට monitor කරන්න පුළුවන් ඊයේ දවසේ high එකේ ඉඳන් low එකට fibonacci tool එක place කරලා high එකේ ඉඳන් low එකට මෙහෙම fibonacci tool එක place කරලා ඔයාලට බලන්න පුළුවන් fibonacci එකේ මෙතන තියෙන key level ටික. හරි. එකක් තමයි මෙතන තියෙන 0.5 level එක. ආ අපි ඒක zoom කරලා බැලුවා 0.5 level එකේ imbalance එකක් එක්ක OB එකක් තියෙනවා dun mitigated කියලා. හැබැයි ඔයාලට පේනවා මෙන්න මේ විදිහට mark කරොත් මෙතන තියෙන OB එක ඔයාලට මෙන්න මේ candle එකෙන් ඒක mitigate වෙලා වගේ තියෙනවා කියලා පේනවා. එතකොට මෙතන mitigate වෙලා තියෙන්නේ ගොඩක් දුරට. හරි. හැබැයි අපිට monitor කරන් ඉන්න පුළුවන් 0.5 level එක. මෙතනින් market එක reject වෙනවාද කියලා. එහෙම නැතිනම් ඔයාලට මේ උඩ zone එක monitor කරන්න පුළුවන්. එතනත් හැබැයි ඔයාලට zone එකක් විදිහට OB එක place කරගත්තොත් ඔයාලට පේනවා imbalance එකක් තිබුණාට ඒ imbalance එකත් මෙතන candle එකෙන් mitigate වෙලා තියෙනවා. එතකොට market එක golden pocket එකයි 0.5 level එකයි සැලකී යුතු confirmation එකක් අපිට නැහැ. ඒකත් එක්ක ඔයාලට පේනවා මෙන්න මෙතන OB එකත් එක්ක imbalance එකක් තියෙනවා. ලොකු imbalance එකක් market එක මේ level එකට වගේ ආවොත් මෙතනින් අපිට confirmation එක අලුතින් සෙල් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඔය key level ටික monitor කරන් ඉන්න. ඒ කියන්නේ market එක මේ bounce උනේ ඔයාලට මතකයි 1 hour chart එකේ golden pocket එකෙන්. එතකොට ඒකත් එක්ක market එක සැලකේතු අප් එකක් යන්න පුළුවන්. හරි. හැබැයි 5 minute chart එකේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම දෙයක්. හරි. 5 minute chart එක අපි මේ විදිහට zoom කරොත් ඔයාලට පේනවා RSI එක සහ 21 simple moving average ඔක්කොමත් එක්ක ගත්තාම price action එකේ මේ විදිහට strong up එකක් තියෙනවා. swing high හදාගෙන. හැබැයි මේ දැන් මෙතන zone එකට දාලා මේ level එකෙන් ගත්තොත් ඔයාලට පේනවා RSI එකේ පැහැදිලිව divergence එකක් තියෙනවා. එතකොට මේකත් එක්ක මේ key level monitor කරන් ඉන්න. හරි. මේ තැන්වලදී මේ divergence එකත් valid වුණොත් ඊළඟ fib level එකට. දැන් හිතන්නකෝ ඔයා 0.382 දෙකෙන් entry එකක් ගන්නවයි කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1874 75 වගේ. අපි 74 ගමුකෝ. stop loss එක දාන්න ඊට උඩ fib level එකට. ඒ කියන්නේ 76.5කින් 77. එතකොට 74 න් entry එක ගන්නවා නම් 77 වගේ දාන්න. එතකොට 30 pip වගේ තමයි stop loss එකට එන්නේ. ඒ විදිහට confirmation එක entry ගන්නවා නම් අද දවසේ shape එකේ trade කරා යන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් overall market එක up වෙන්න පුළුවන්. ඒ වගේම තව down වෙලා up වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට buy සහ sell දෙපැත්තටම confirmation එයි. ඒ confirmation එන setup අනුව ඒ තැන්වලදී entry ගන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් RSI එක ගත්තොත් ඔයාලට පේනවා පැහැදිලිව තව market එක down වෙන්න පුළුවන්. ඒ නිසා 5 minute chart එකේ මේ තියෙන key level වලින් confirmation තිබුණොත් entry එකක් ගන්න try කරන්න පුළුවන්. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒකත් එක්ක මට පුළුවන් දෙන්න පුළුවන් උපරිම best entry ටික අද දවසේ share කරන්න. අනිවාර්යෙන් money management එක risk management එක ඔයාගේ account balance එකට ගැලපෙන lot size එකෙන් trade දාන එක අනිවාර්යෙන් කරන්න. මොකද 100ට 100ක් trading වලින් අපි දෙන හැම entry එකම profit වෙන්නේ නැහැ. ඒක තමයි reality එක. එතකොට ඕනම trader කෙනෙක්ගේ stop loss වදිනවා. ඒ වගේම තමන් ගන්න දැන් හිතන්නකො limit orders දානවා නම් ඒ limit zone එකට එන්නේ නැතුව market එක කලින් හැරෙනවා වගේ ප්‍රශ්න වෙනවා. එතකොට ඒ වගේ ඒවා අර මෙහෙමයි ඕක ගොඩාක් අයට වෙන්නේ. දැන් business එක කරත් හැමදාම profit විතරක් target කරනවා. එහෙම කරන්න බෑ. loss වෙන දවසුත් තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තොත් trading උත් එහෙමයි. එතකොට අපි බලන්න ඕනේ loss එක අවම කරගෙන profit එකකට යන්න. ඉතින් කොහොම වුණත් ඔයාලා යම්කිසි entry එකක් ගත්තා නම් මම කියනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාලා තනියම
සෙල් කන්ට්‍රෝල් ඇදදා ගන්න අනිවාරෙන් තමන්ගේ ට්‍රේඩ් එක පිස්සක් වගේ ප්‍රොෆිට් එකේ රන් වෙනකොට ස්ටොප් ලොස් එක එන්ට්‍රියට අරගෙන හෝල් කරන්න. එතකොට ඔයා ට්‍රේඩ් එක හෝල් කරන්නේ රිස්ක් එකක් නැතුව. එහෙම නැතුව අර අනවශ්‍ය අවදානමක් අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන ට්‍රේඩ් ඔහේ ස්ටොප් ලොස් නොදා හෝල් කරන්න යන්න එපා. හරි මං හිතනවා ඕවරෝල් අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඒකත් එක්ක වීඩියෝ එක ඉවර කරන කලින් වෙනද වගේම කිව්වොත් ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක තමයි ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තියෙන දේවල් විකුණලා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න සියලු දෙනාටම ජය වේවා.